ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. මං හිතනවා මේක වෘත්තීය වගකීමට වඩා සමාජ වගකීමක් තියෙනවා. ඒ වගේම සිවිල් පුරවැසියන්ට අපේ වගකීමක් තියෙනවා. මේ අසරණ දරුවෝ ඡන්දෙත් නැහැ ඒගොල්ලන්ට. 41 ලක්ෂයක්. ඒ දරුවෝ මානව හිමිකම් යන්නෙත් නැහැ. එමෙ යන්නත් බෑනේ. යනෝ නම් දෙමව්පියන් ඕනේ. අපි හැමෝගෙම මානව හිමිකම් ගැන කතා කරමු. හැබැයි මේ දරුවෝ ලක්ෂ 41ක් ගැන මානව හිමිකම් ගැන කතා කරන්න කෙනෙක් නැහැ. මෙන්න මානවයන්ට වෙලා තියෙන දේ. දැන් දෙමව්පියෝ බඩගින්නේ හිටියයි කියලා දරුවන්ට කෑම නොදී ඉන්නේ නැහනේ. නේද? කොහොම හරි දෙනවා. පඩිපත මදී වුණාට කොහොම හරි උපකාර පන්තිත් යවන්න. අවුරුද්ද 13ක් ඉගෙනගෙන ජීවිතය හැරුම් ලක්ෂයට එන දරුවන් උසස් පෙළ ලිව්වහන් පස්සේ ප්‍රශ්න පත්‍ර ලකුණු වෙන්නේ නැහැ. වරද රජයට පටවනවා, එහෙම නැත්නම් තවත් පාර්ශවයකට පටවන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොටම තියෙනවා. මේ විභාගයට පෙනී හිටපු දරුවනුත් ලයිට් නැතුව පාඩම් කළා. සමහරට නොකා නොබී විභාගයට සූදානම් වුණා. අනිත් අයට වඩා මේ දරුවන්ට ප්‍රශ්න තියෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න පත්‍රේ ලකුණු කළා, ලකුණු ටික දෙන්න දැන් අපිට ප්‍රශ්නයක්. මේක මානුෂික ප්‍රශ්නයක් නෙවෙයිද? එක පැත්තකින් දැන් අපේ වගකීමකෝ අමාත්‍යංශය පැත්තෙන් විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ වෙලාවේ හැට ආර්ථිකය හැටියට කරන්න පුළුවන් ප්‍රමාණවල් කරන්න කටයුතු කළා තියෙනවා. ඒ නිසා මේ ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් පාසලක් වසා තැබීම අර ඉස්සර කියමනක් තිබුණා නේද? පාසල් වසා තැබුවොත් සිරගෙවල් අරින්න වෙයි කියලා එහෙම කිව්වා. දැන් ඒ වගේන කවුරු කතා කරන්නේ නැහනේ. දැන් පාසල් වැහිලා රජයේ විසින් පාසල් වැහුවේ නැහැ. රජයේ පාසල් වැහුවේ නැහැ, නිවාඩු දිනයක් කළේ නැහැ. මෙතන වාර පරීක්ෂණයක් තියෙනවා. ඒකත් දැන් කල් දැම තව දවසක. ඒක නිසා මේ කරුණු ගැනහි අවධානය යොමු කරන්න, තමන්ගේ තියෙන සමාජීය වගකීම ගැන හිතන්න. වෘත්තීය වගකීම ඉටු කරන අය ඉටු කරනවා. ඉටු කරන අයටත් ඉටු කරන්න දෙන්නේ නැති අයත් ඉන්නවා. එතනයි ප්‍රශ්න. මම දැක්ක අර සමාජ මාධ්‍ය යනෝ එක පින්තූරයක් දාලා මෙයා උගන්නන්න දෙන්නේ නැහැ. තව ඒකෙම යනවා මෙයා ඉගෙන ගන්න දෙන්නේ නැහැ. දැන් උගන්නන්න දෙන්නේ නැති එක්කෙනයි ඉගෙන ගන්න දෙන්නේ නැති එකයි දෙන්නම එකට ඉන්නවා. ඉතින් දැන් හරිනේ. දැන් අපිත් එතනට යන්න ඕනේද? තනි තනියෙන් හැමෝම ගැන හිතන්න. මේ ගුරුවරු 250,000යි මම හිතන්නේ අපේ කාන්තා පක්ෂේ ඉන්නවා 100,000කට වඩා. ඒකෙන් වැඩි පිරිස ඉන්නේ බහුතරයේ තරුණ ගුරු මහත්මීන්. දැන් ඒ අයටත් දරුවෝ ඉන්නවා. අනිත් අයට මුණුබුරලා මිනිබිරිය ඇතිනේ. ඉතින් ඒගොල්ලෝ මේ පද්ධතිය තුලම ඉගෙන ගන්න. ඒගොල්ලෝ මේ පද්ධතිය තුලම විභාගයට පෙනී ඉන්නේ. විශ්වවිද්‍යාලවල මහාචාර්යන්ට ප්‍රශ්නයක් ඇති බට් මේ ටැක්ස් පිළිබඳව. නමුත් එයාගේ දරුවොත් මේ විභාගයට වාඩි වෙලා ඇති. ඉතින් ඒක නිසා මම මේ කරුණ ටික සිංහලෙන් කිව්වේ කියන්න ඕන නිසා. මොකද මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට පාසල් වහලා තිබ්බේ. ඉන්ධන නැහැ, ඉන්ධන පෝලිං එක පැත්තක. ලයිට් නැහැ, ලයිට් කපලා. හැබැයි අපි දෙසැම්බර් මාසෙ වෙනකොට පාසල් දින පහම විවෘත කළා. වාර පරීක්ෂණ තියෙන තැනට ගෙනල්ලා අවුරුදු 3කින් තියපු නැති විෂය සමගාමී ක්‍රියාකාරකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් ඔක්කොම පවත්තලා සියලුම ක්‍රීඩා උත්සව අවසන් කළා. අපි එතනට ගෙනාවා. අපි එතනට ගෙනාවා. මේක බොහොම අමාරුවෙන් කරපු දෙයක්. මේ නිල ඇඳුම් සපයන්නේ බිලියන 16ක්, නිල ඇඳුම් සපයන්නේ බිලියන 8ක්. දැන් අපි ඒවා බෙදා හරින්න පටන් ගන්නවා. දරුවන්ගේ අතරම ලැබෙන සලස්සනවා, ලැබෙන සුමානේ නිශ්චිත දිනයක ඉඳලා දිගට පෙළපොත් ටික දැන් රට පුරා බෙදා හැරෙන. සමහරු කිව්වා මාසයකට දෙකකට කලින් පෙළපොත් ගහන්න නැහැ කියලා. දැන් ඒකන කතා කරන දැන් බෙදන්න පටන් අරන් තියෙනවා. දිවා ආහාර ඉස්සර තිබුණු ප්‍රශ්න නෙමෙයි. දැන් ආර්ථික ප්‍රශ්නතාව ප්‍රශ්න. රජයේ 19.1 බිලියන් මේ අවුරුද්ද වෙන් කරලා තියෙනවා දිවා ආහාරයට. සේව් ද චිල්ඩ්‍රන් USA World Food Program එකතු වෙලා අපි ඒ කටයුත්තත් කරනවා. 112,000 දරුවන්ට මේ වෙනකොට දෙනවා. අපි ඒක තව වැඩි කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ ටර්ම් එක වෙනකොට. ෆෝඩ් කරන්න බැරි, දරා ගන්න බැරි දරුවන්ට අභ්‍යාස පොත් යම් ප්‍රමාණයකට අපිට
පොඩම් දෙන්න බෑ. යම් ප්‍රතිශතයකට අපි නොමිලේ ලබා දෙන්න වැඩපිළිවෙළ කරන විවිධ සංවිධාන සමාගම් එක. දැන් ඒකත් අපි පටන් ගන්නවා හෙට. ඒක නිසා අපිට මෙතනින් කරන්න පුළුවන් හැමදේම අපි ඉතාම ප්‍රවේශමෙන් මුදල් පාවිච්චි කළා තමයි මේ කටයුතු අපි කරන්නේ. ඉතින් ඒක නිසා තම තමන්ගේ වගකීම්, සමාජයේ පුරවැසියෙක් හැට වගකීමක් තිබෙන අය හැටියට අපි ඔක්කොම එක්ක ඉටු කළොත් මේ අද පෙන්නපු පර්ෆෝමන්ස් එක මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්